අද මම ඔයාලට වීඩියෝ එකක් කරන් ආවා. ප්ලාස්ටික් බෝතලයක් උපයෝගී කරගෙන මේ වගේ ගැලුම් කැබලි දෙකක් උපයෝගී කරගෙන පරණ කොහොමද අපි ඉදලක් මිට ගහගන්න කියන එක තමයි අද වීඩියෝ අරන් ආවේ. ඉතින් මුලින්ම අපි ඉරට ටිකක් ඒ වගේම ඉදල් අච්චුව. ඉදල් අච්චුව ගැන පුංචි සඳහන් කිරීමක් කරන්න මෙන්න මේ වගේ එක සමාන ලී පටි දෙකක් අරගෙන එක සමාන ළඟින් මේ වගේ සිදුරු දෙකක් විදගෙන මේ එක ඇතුළේ එක දාන්න පුළුවන් වෙන ආකාරයට සිදුරු ඉද ගන්න ඕන මුලින්. ඊට පස්සේ මේක මේ සිදුරු දාන්න පුළුවන් මේ ජංගම දුරකථන වීඩියෝ එක නිසා පොඩ්ඩක් අපහසුයි. මේක මේ සිදුරු හරියට සෙට් වෙන්න මේක දාගත්ත මෙතනින් මෙහෙම දාලා ඉඳලා ලැච්චුව හදා ගන්න ඕන. මම හදලා හැටිත් ඔයාලට මම පෙන්නන්නම්. ඊට පස්සේ මොන වෙන්නේ යකඩ යන කීපයක් පුංචි කොහොමිතක් කතුරක් මිටියක් කටරඬුවක් වගේ දෙයක් තමයි. ඉතින් මුලින්ම අපි කරන්න ඕන මේ බෝතලේ කපා ගන්න එක. ඒක අපි කරලිමු. මුලින්ම බෝතලේ මේ වගේ කොටසක් කපා ගන්නවා. ඉලට ටික දාන්න පුළුවන් සයිස් එක. මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේ ආකාරයට මේ කොටස් දෙකම කපලා ඉවත් කරා. මේ වගේ මුල කොටස් දෙක අයින් කරලා මේ දෙක මේ මැදින් කොටස මුලින්ම අපි කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වගේ පටි දෙකක් කපා ගන්න ඕන. මේකත් ගැලුම් කෑල්ලකින් මම ඔයාලට පෙන්නුවා කපන හැටි. මේකත් කපාගෙන මේකත් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ කරන්න ඕන මේ ගැලුම් කෑල්ල සෝරි මේ ටින් කෑල්ල ඇතුළේ නැත්තම් මේ අපි කපාගත්ත බඳුන ඇතුළට මේ විදිහට ඉලට එක සම්පූර්ණයෙන් ඇතුළු කරන්න ඕනේ. ඔයාලට පැහැදිලි කරන්න ලේසි නිසා තමයි මම මේ විදිහට වීඩියෝ අරන් ආවේ. මේ ආකාරයට සම්පූර්ණම හිර වෙනසේ දාගන්න ඕන. සම්පූර්ණම මේක හිර වෙනසේ ඉලට එක මුලින් දාගන්න. මෙන්න මේ ආකාරයට සම්පූර්ණම හිර වෙනසේ දාගන්න. ඊට පස්සේ මෙහෙම චුට්ට බිම යනනම් මේක ගාන්ට මට්ටමට එනවා. දැන් ඔයාලට පේනවා ඇති ගාන්ට යට මට්ටමට ආවා. මේ අපි බීම බෝතල් ප්ලාස්ටික් ටින් එකේ දාගත්ත ඉර ටික හොඳට කිරෙන්නම දාගන්න මේ ආකාරයෙන්. නැත්තම් ඉරට ඇදෙන්න බලනවා. ඊට පස්සේ අපි කරන්නේ මූලිකවම මේ අච්චුව හදා ගන්න ඕන. මේ ආකාරයට මේ සිදුරෙන් ඇනේ දාගෙන උඩට මේ එක පොටක් ඇනේ තද කරගෙන මේක පොඩ්ඩක් සාමාන්‍යයෙන් මෙහෙම දැනට පන්නගෙන අපි මේක ඇතුළෙන් මේ ඉරට ටික මෙහෙම දාගන්නවා. මුලින්ම ඔයාලට පේනවා ඇති අපහැදිලිකමක් තියෙනවා සමා වෙන්න ඕන. මට තියෙන පහසුකම් වල හැටියට තමයි මම මේ වීඩියෝ අරන් එන්නේ. මොකද මගේ තාක්ෂණය ලොකු දියුණුවක් නැහැ. මෙන්න මේ ආකාරයට දාන්න ඕන. දාලා මේ කොනේ ඇනෙත් මේ ආකාරයට සාමාන්‍ය ගානකට තද කරලා රසෙ ඉරට ටිකක් පොඩ්ඩක් මෙහෙම මුලින් චුට්ටක් දුරස් කරගන්නවා. ඊට පස්සේ යන ඉතුරු ටිකක් තද කරගෙන දෙපැත්තම එක සමානව ඇනේ තද කරගන්න ඕන. හරියට පැහැදිලි ඇති දැන් ක්‍රමයේදී ඊට පස්සේ දැන් මේ ගානට තද කරගෙන ඊට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ අපි මේ අච්චුව උඩට සිටින සේ මෙහෙම උස්සගෙන මේ බිම මෙහෙම බිම අනිනවා. අනිද්දි මේ ඉරටු ටික මෙහෙම පළල් වෙනවා. ඔයාලට පේන විදිහ ටිකක් බිම වැඩිුනම ඉරටු ටික ඉතා හොඳට වෙනවා. මම සරින් සරේ වැල් වීඩියෝ වල පෙන්නනවා මේ ආකාරයට මුල කොන බිම අනින්න. සියල්ලම මට පෙන්වන්න බැරි වේ ඔයාලට. මේකට සාමාන්‍යයෙන් ඔයාලට පේන නැති සරින් සරේ මම මේ අච්චුව මෙහෙට පහළට ඇදෙනෙහි මේ ඉරටු ටික විහිදලා යනවා. ඔයාලට පේන නැති ක්‍රමක්‍රමයෙන් අච්චුව පහළට එද්දි ඉරටු ටික ඉතා හොඳින් බලන්න ඉතා හොඳින් පළලෙමින් පහළට අච්චුව ඇදෙනවා. ඊට පස්සේ අපිට මේ අවශ්‍ය තරම් ඕන විදිහකට මේ අච්චුව පහළට තල්ලු කරද්දි මේ ඉදර විහිදලා යනවා. මම සාමාන්‍ය ප්‍රමාණයක් විහිදුවත් ඒවලට පෙන්වන්න ඕන නිසා මේක ඕන තරම් මේ තව පොඩ්ඩක් ගත්තොත් මේක තවත්
පහළට විහිදලා යනවා. ඊට පස්සේ අපි කරන්න ඕන මේකට අපි කපාගත්ත පටි තියෙනවා, මේ ප්ලාස්ටික් පටි. මේ පටි දෙකක් මේ ආකාරයට තියලා මුලින්ම මෙතන තැනයක් ගහලා නවත්ත ගන්න ඕනේ, නැත්නම් චුට්ටක් අනිත් පැත්තෙන් ගන්නකොට අපහසු වෙනවා. අපි වැඩේ කරලිමු. ඊට පස්සේ මම මේ පටි දෙක අමුඩන නවත්තගත්ත පුංචි දීකොටයක් උඩින් තියාගෙන මෙහෙම ඇණයක් ගහලා නවත්තගත්ත වල පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මේ යටින් පටියත් මෙහෙම අපි අනිත් පැත්තට නවලා හරියටම යටට ඇණින සිටින තියාගෙන මේ පැත්තත් ඒ ආකාරයටම මුලින් නවාගෙන මේ ඇනේ චුට්ටක් අවුල ගන්න ඕන. යටපටියත් අවු වෙනසේ අවුලලා අනිත් පැත්තෙන් නවා ගන්න ඕන. මම නවලම් පෙන්නන්නම් ඔයාලට. මුලින්ම කරන්න ඕන අපි මේ ඇනේ ගහගත්ත විදියට අනිත් පැත්තටත් ඇනේ පිට වෙනසේ ගහලා මේ පටි කෑල්ලට ඇනේ සිදුරු වෙනසේ සිදුරු කරලා එහා පැත්තට චුට්ටක් නවාගෙන මුලින් හිර කරගන්නවා. ඊට පස්සේ ලොකු වැඩක් නැහැ අපිට මේ ඇන ටික ගානට හිර වෙන මෙහෙම ළඟින් ළඟින් ගහගෙන යන්න ඕන. ඒකත් අපි කරමු. මුලින්ම මේ පැත්තෙන් ඇන ටික අනිත් පැත්තට පසාර වෙනසේ මෙහෙම ගහගන්න. ඊට පස්සේ කරන්න ඕන අපි මේ ඇන කොන් ටික මේ පැත්තට නවා ගන්න එක. මෙන්න මේ ආකාරයට මේක නවා ගන්න ඉඳි කොටදුර මම මේ කොටේ උඩේ ඉඳලා තියලාම පෙන්නුවට මේක නමුත් සාමාන්‍ය ගලක් කළු ගලක් හෝ යකඩ කැබැල්ලක් උඩ තියලා ගන්න, නැත්නම් මේ කොන නැවෙන්න පුළුවන්. මම මේ වලට උදාහරණයක් පෙන්න ඕන නිසා මෙහෙම නවන්නේ. මේ විදිහට මෙහෙම මේ පැත්තට නවා ගන්න. මුලින්ම සම්පූර්ණ නවාගෙන ඊට පස්සේ මේ ආකාරයට මේ පැත්තෙනුත් අනිත් පැත්තට පසාරු වෙන්න එන ගහ ගන්න ඕන. මුලින්ම මේ ආකාරයට අනිත් පැත්තටත් මෙහෙම එන ගහගෙන මේ ටිකත් මේ පැත්තට නවා ගත්තම අපේ මූලික වැඩ කොටස ඉවරයි. ඒ ටිකත් මෙහෙම නවලා ආකාරයට නවල ඊට පස්සේ අපි මුලින්ම මේ අච්චුව ඇන ටික බුරු කරලා පන්න ගන්නවා. මුලින්ම මේ විදිහට අච්චුව බුරු කරලා ඇදලා අයින් කර ගන්න ඕන. ඔයාලට පේනවා ඇති දැන් ඉතා අපූර්වට අපේ ඉදල හැඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන මේකට මිට සල් කරගන්න එක. ඒකට අපි මෙන්න මේ ආකාරයට මම ලීයක් කපා ගත්තා. මේක සාමාන්‍යයෙන් මොකද මේ ටිකක් හයිය තියෙන ලීයක් ගන්න ශක්තිය නැතුණු මේක වැඩි කරලා පාවිච්චි කරන්න බෑ. ඒක හින්දා ඊට පස්සේ මූලිකව අපි කරන්නේ මෙන්න මේ මිට මෙතනට සවි කරගන්න එක. ඊට ඉස්සෙල්ලා කියන්න ඕන මට කරන්න ඕනකම තිබ්බේ මේ වගේ ඉවත දමන දෙයකින් ඔයාලට වැඩක් කරගන්න පුළුවන්. මේ බෝතල් ඕන තරම් විසි කරලා තියෙන වගේ මේ කෑන් කෑලි ඕන තරම් තියෙන. ඉතින් මේවට වියදමක් ගන්නෑ. ඔයාලා ගෙවත්තේ විසි කරන දේවල්. ඉතින් මේවෙන් ප්‍රයෝජනයක් කරන් මෙන්න මේ පුංචි ඇන ටිකට විතරයි වියදම යන්නේ. ඉරට ඕන තරම් ගෙදර තියෙනවා ගන්න. ඉතින් ඒ වයින් තමයි මේක ප්‍රයෝජනවත් දෙයක් කරගන්න ක්‍රමයට ගෙල් දෙනවා. ඊට පස්සේ ඉතින් කරන්න ඕන මෙන්න මෙතනින් මේ ලීය ඇතුළට පසාර වෙනසේ මෙහෙම ගන්නට හරි එකෙල්ලේ ලීය බස්සලා මේක බිමෑන මේ මිට බිමෑනම් බිමට ඊට පස්සේ මේක මෙන්න මේ ආකාරයට බිමෑනම මේ බලන්න ඉතා හොඳට ලීය මේ ලීය මේ කොටස බිමට බිමෑන්නම මේක ඉතා ඉක්මනින් යටට බහින්න. ඊට පස්සේ තවත් අද වෙනවා මේක ඉරට ටිකත් එක්ක. ඊට පස්සේ අපි කරන්න ඕන මේකට යකඩ යන දෙකක් තුනක් ගහ ගන්න ඕන මූලිකවම මෙතෙන්ට. යට තියෙන ලීයත් පසාර වෙනසේ යන ගහගත්තම හොඳටම ප්‍රමාණවත් යන දෙකක් ගහගත්තන් ඇති. මම මේකට යන දෙකක් ගහලා පෙන්නන්නම්. එකක් හෝ හතරක් ගහගන්න. ඊට පස්සේ මේක කිසිම හේතුවක් මත ඇදෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕන අවසානම වැඩේ මේ ටික අග කපා ගන්නවා.
අග කපා ගන්න හැටිත් මම සරලව පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සම්පූර්ණ කොන මෙහෙම එකතු කරගන්න. එකතු කරලා ඊ කැබැල්ලක් උඩින් තියාගන්න. මෙහෙම තියාගෙන ඔයාලට පැහැදිලි ඇති මෙතනට ඉහකින් මගේ ගහලා කපා ගන්න පුළුවන් ගන්නට. එන්න බලන්න. දැන් අපි අපූර්ව ඉදල නිර්මාණය කරලා හමාරයි. ඔයාලට දැන් පේනවා ඇති අපි හදාගත්ත ඉදල මේ පුංචි ප්ලාස්ටික් බෝතලයකින්, ඒ වගේම ගැලුම් කැබැල්ලක්, මෙන්න මෙයාගේ පරණ ගැලුම් කෑල්ලක් කපලා ගත්තේ, කෝටු කැබැල්ලක් අරගෙන යකඩන කිහිපයක් සහ අපේ ගෙවත්තේ ඕන තරම් තියෙන පොල්ලතු වැටිලා මේ දවස්වල හුලඟත් එක්ක, ඉතින් ඒ වගේ පොල්ලත්තක් කපලා අරගෙන මේ වගේ ගෙදරටම අවශ්‍ය ඉදලා හදාගත්තොත් ඔයාලට හරිම ප්‍රයෝජනවත් වෙයි. මේ පුංචි වීඩියෝ අරන් ආවේ ඔයාලට සෑහෙන වැදගත් එක. ඉතින් මගේ පුංචි පුංචි අතපසු අතපසු වීම වුණා නම් සමාව වෙන්න ඕන, මොකද ජංගම දුරකථන වීඩියෝ කරන නිසා. ඉතින් මේ වගේ තවත් වීඩියෝවක් කරන් මම ඔයාලා හම්බ වෙන්නේ නම් අදම ඔයාලා ඉදලක් හදන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිමින් අදම මම වීඩියෝ සමගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.